සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යකුලරාවනා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා කරන්න වෙනදා වගේම ඉතාම වැදගත් වූ කාරණාවක් සම්බන්ධව. ඉතින් අද දවසේත් අපි ගෙනල්ලා තිනවා වෙනදා වගේම විශේෂ වීඩියෝ පාඩයක්. ඉතින් ඔබට ඒක මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක පිළිබඳව කතා කරනකොට මේක 2021 අටවෙනි මාසයේ 15 වගේ දිනයක තමයි මේක රෙකෝඩ් කරලා තියෙන්නේ. ඉතින් අද වෙනකොට මේ ලොකේෂන් එක මේ විදිහටම තියනවාද කියලා අපිට හරියටම ගැරන්ටි එකක් දෙන්න බෑ. මොකද අද වෙනකොට කාලයත් එක්ක සමහරක් විට මේ ලොකේෂන් එක අද වෙනකොට නිදන් හොරුන් හා නැත්නම් ගම්වාසීන් වෙන්න පුළුවන්. මේ වීඩියෝ පටය නිදහස් කරපු පුද්ගලයන් වෙන්න පුළුවන්. සමහරක් විට ඒ වගේ උදවිය අතින් මේ ලොකේෂන් එක විනාශ වෙලා ඇති. ඉතින් මේ ගැන කතා කරනකොට අපිට පොළොන්නරුව පැත්තට නැත්තම් මේ අනුරාධපුර පොළොන්නරුව රාජධානි වලින් පොළොන්නරුව රාජධානි පිළිබඳව තමයි කතා කරන්න වෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි පොළොන්නරුව රාජධානියේදී ඇත්තටම මේ කියන ලොකේෂන් එක පිළිබඳව කතා කරනකොට දැවැන්ත නිදන් වස්තුවක් තියෙනවාය, දැවැන්ත නිදන් වස්තුවක් තැන්පත් කරපු තැනක්ය කියලා මේ ලොකේෂන් එක පිළිබඳව අපිට තොරතුරු වාර්තා වෙනවා. ඉතින් මේ ලොකේෂන් එක පිළිබඳව කතා කරනකොට කතා නොකරම් බැති බැරි මාර්තුකාවක් තමයි මෙන්න මේ ගල. නැත්තම් අපි කියන්නේ හැමදාම අපි කතා කරනකොට මේ ගල් මෙලෙක් කරන තාක්ෂණය වෙන්න පුළුවන්, නැත්තම් ගල් වල තියෙන ස්වභාවය වෙනස් කරන තාක්ෂණයක් ලංකාවේ තිබිලා තියෙනවා. ඉතින් මේ ගල හොඳටම බැලුවොත් එහෙම හෙල්මට් එකක් මුණින් නමලා තිනවා වගේ තමයි පේන්න තියෙන්නේ. නමුත් මේ ගලේ ඉහළ කොටස ගත්තොත් එහෙම මේකේ රේඛාවක් තියෙනවා. මේ රේඛාව යම් කිසි විදිහකට මේ ගල මෙලෙක් කරලා ගලෙන් ඉහළට එසවෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් මේ ගල වටේට යම් කිසි විදිහේ පැලීමක් ගිහිල්ලා තියෙනවා. හොඳින් ඒ පැලීම බැලුවොත් එහෙම අපිට තේරෙන දෙයක් තමයි ඒ පැලීම වටේට බදාමක් ගිහිල්ලා තියෙනවා කියලා. දැන් ඔබට තව ටිකකින් සමහරක් විට ඒක පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ පැලීමේ වැදගත්කම වෙන්නේ ඇත්තටම මේක ගල් දෙකක් තමයි මේ එකකට නිර්මාණය කරලා තියෙන්නේ. මේක බදාමක් කවලා ඒ බදාම යොදාගෙන තමයි බලන්න මේ පැලීම පැහැදිලිව බලනකොට ඔබට තේරෙන තේරෙන්නේ සමහරක් විට ඒක පියවියසට සමහරක් වෙලාවට මේ වීඩියෝ එකෙන් බලා ගන්න බැරි වෙන්නත් පුළුවන්. හොඳට වීඩියෝ එක zoom කරලා හරි වීඩියෝ එක නතර කරලා screen shot එකක් ගහලා හරි ඔබට එතනදී බලා ගන්න පුළුවන් මේ ගල් දෙක එකට බද්ධ කරලා තමයි තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ දැවැන්ත තාක්ෂණයක් ලංකාවේ තිබිලා තියෙනවා. ඉතින් අද වෙනකොට මේ තාක්ෂණයෙන් මේ වගේ නිර්මාණ තමයි අපිට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. නැතුව මේ කියනවා වගේ තාක්ෂණයක් අද වෙනකොට ලංකාවේ අපිට හොයාගන්න විදිහක් නැහැ. මේ බලන්න මෙතනදී පැහැදිලිව ඔබට දැක බලා ගන්න පුළුවන් මේ බදාමයක් මේ ගාලා තියෙන විදිය, මේ ගල් දෙක එකට සම්බන්ධ කරලා තියෙන විදිය පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් මෙන්න මේ තැනින්. ඉතින් මේකෙදි මේ වීඩියෝ එකේ මුල පිළිබඳව කතා කරනකොට මුල ඒ පෙන්නන කෝව නැත්තම් ඒ කියන ලකුණ තමයි මේ නිදාහනේ ලකුණ කියලා තමයි කියන්නේ. ඒ නිදාන් ලකුණේ ඉඳලා පියවර 21ක් ආපුවම තමයි මෙන්න මේ ලොකේෂන් එක නැත්තම් මේ කියන ගල නැත්නම් මේ නිර්මාණය කරලා තියෙන නිර්මාණය කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ නිර්මාණය තියෙන්නේ පියවර 21ක් ආවට පස්සේ කියලා තමයි කියන්නේ. ඉතින් මේකෙදි ඔය කෙනා වාගේ නිදාන් වස්තුවක් තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. සමහරක් විට මේක මේ තියෙන්නේ ඔයක් නැත්නම් අපි කියන දිය මාර්ගයක් නැත්නම් දිය පාරක් කියලා කියනවා. ඉතින් මේ ඔයක මේ වගේ දේවල් සාමාන්‍යයෙන් තියෙන්න පුළුවන්. මොකද කාලයත් එක්ක ගල් එකට ගැටිලා මේ ගල් වල තියෙන ස්වභාවය වෙනස් වෙලා සමහරක් විට මේ ගල පැලීමකට ලකුණාද කියලා අපිට කියන්නත් බෑ. නමුත් මේ ගලේ ස්වභාවය පිළිබඳව අපි කතා කරනකොට ඒ ස්වභාවය ටිකක් වෙනස්. ඉතින් මේ ඔබට පැහැදිලිව දැක බලා ගන්න පුළුවන් මෙතන ඒ කෝව තියෙනවා. මේ ලකුණ තමයි ඇත්තටම නිදාන් ලකුණ කියලා ඔවුන් කියන්නේ. මේ නිදාන් ලකුණේ ඉඳලා පියවර 21ක් යන්න ඕනේ. එතකොට තමයි අර ලොකේෂන් එක තියෙන්නේ කියලා අපිට තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් මේකේ පිළිබඳව බලනකොට මේක ගල පැහැදිලිව කපලා තියෙනවා, මේක උපමට්ටම් කරලා තියෙනවා. මේ කෝව වුණත් ඉතාම අලංකාර විදිහට ඒක උපමට්ටම් කරලා තියෙනවා. යම් කිසි විදිහට ස්වභාව ධර්මයේ නිර්මාණයක් කියලා අපිට කියන්න බෑ. ඒ ගල ළඟ නැත්නම් ඒ කෝව ළඟ ඉඳලා ඒ කෝවට මුහුණලා ඉන්නකොට වම් පැත්තෙන් තමයි මේ කියන ලොකේෂන් එක නැත්නම් මේ කියන
පැහැදිලි ගල නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අද වෙනකොට මේ වගේ දේවල් ඕනතරම් අපේ සමාජයේ තියෙන්නත් පුළුවන් අපිට දකින්නත් අවස්ථාව හම්බ වෙයි. නමුත් අපි නොදන්නා කමට මේ වගේ දේවල් අපිට මගහැරෙන්න පුළුවන්. ඉතින් හෙට දවසේදී ඔබට මේ වගේ දෙයක් හම්බ වුණොත් එහෙම ඔබ ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න ඕකේ. හැබැයි මේ වගේ දේවල් විනාශ කරන්න යන්න එපා. මොකද මේක ඉතිහාසයේ පිළිබඳව හොඳ සාක්ෂියක් අපිට. ඉතින් මේ වගේ දේවල් රැක බලා ගන්න, මේ වගේ දේවල් ආරක්ෂා කර ගන්න පුංචි හරි වචනයකින් දායකත්වයක් ලබා දෙන්න කියලා ඉල්ලීමත් එක්ක අද දවසේදී අපි සමු ගන්නවා. ඉතින් වීඩියෝ එක හොඳනම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. අපි අදට ගිහිල්ලෙන් නම් ඕකේ. තැන්කියු.